දැන් මේ නිලුම් පොකුණ රංගහලේ ඒ අසිරිමත් දම් සභා මණ්ඩපයේ වැඩ සිටින අපි ලොකු ස්වාමීන් වහන්සේ වෙත අපි යොමු වෙනවා ධර්ම සාකච්ඡාවට මේ නිලුම් පොකුණට අද පැමිණි මේ පිරිස ඉදිරිපත් කරන ලද මේ දහම් ගැටළු පොදුවේ ඔබ අපි හැමෝටම තිබෙන්නට පුළුවනි අපි දහම් සාකච්ඡාවට යොමු වෙමු අවසරයි ස්වාමීනි සාදු සාදු අහලා තියෙනවා ස්වාමීන් වහන්ස පන්සිල් ගැනීමේදී සූත්‍ර දේශනා සජ්ජායනා කිරීමේදී පාලියෙන් තොරව සිංහලෙන් කිරීම ගැන බොහෝ විවේචන තියෙනවා සිංහලෙන් පන්සිල් සමාදන් වීම සූත්‍ර දේශනා කිරීම සුදුසුද දැන් මෙතෙන් කල් අපි පන්සිල් ගත්තේ පාලියෙන්නේ හරි අපිකම පාලියෙන් වේවා සිංහලෙන් වේවා ප්‍රශ්නේ ගැනිල්ල නෙමෙයි නොරැකීම මෙන්න ප්‍රශ්න පාසල් යන බොහෝ දරුවන් අද සුරා සූදුවට යමු වී ඇත එහෙනම් සුරා බේර මණ්ඩපම තේරිලා නැහැ පාලියෙන් කියපු එක කාමී වර්ධව හසිරේ එහෙනම් කාමීස මිච්ඡාචාරා තේරිලත් නැහැ මෙතෙක්කල් පාලියෙන් පන්සිල් ගත්තට පන්සිල් පද පහ තේරිලා තියෙන අය ඉන්නවා නම් අල්පයයි ඉතින් මං කල්පනා කළා මේක සිංහලෙන්වත් කිව්වොත් හරියද කියලා තමයි සිංහලෙන් පටන් ගත්තේ බලුවම සිංහලෙන් තේරෙන්නේ නැහැ අපබ්‍රංශ වලින්වත් කියන්න වේ දන්නේ ඒ කියන්නේ දැන් අපිට පුරුදු වෙලා තියෙන්නේ දැන් අපි ගත්තොත් ඔන්න ගාථා කියනවා ගාථාවල තේරුම දන්නේ පිරිත් කියනවා තේරුම දන්නේ තේරුම සිංහලෙන් කියා දුන්නාම බනිනවා ඒක අයිති සත්පුරුෂකමටද අසත්පුරුෂකමටද අසත්පුරුෂ අන්න අඳුන ගන්න සිංහලෙන් කියනවට කවුරු හරි බනිනවා නම් ඒ අසත්පුරුෂයි කියලා ගිහි වේවා පැවිදි වේවා සත්පුරුෂේ යහපත කැමති අසත්පුරුෂයා යහපත කැමති නෑ අසත්පුරුෂයා මත සීමින්නේ අසත්පුරුෂ දාන්තයක පීඩලයි ඒ නිසා අසත්පුරුෂයා තමයි ඒක කියන්නේ සිංහලෙන් කියාපු නිසා මම සිදු වෙලා තියෙන යහපත මෙතිකයි කියලා නෑ බොහෝ දිනක් පංචශීලයේ තේරිලා තියෙනවා රකින්න මහන්සි ගන්නවා සිංහලෙන් කියන නිසා පිරිත් වල අර්ථ තේරිලා තියෙනවා අපි ගත්ත කරණීමෙන්ද සූත්‍රය මට මතකයි මම පොඩි කාලේ එක්තරා අවස්ථාවක හාදු කෙනෙක් බලට කිව්වා ගෙදර පිරිත් කියන්න එපා භූතය ඇවිස්සෙනවා කියලා එතකොට එහෙම ඇහුවාම කෙනෙක් හිතනවා එහෙනම් මේ පිරිත් වලින් භූතය කිපෙනවා නොකියමු කියලා. එතකොට එයා බය වෙන්නේ භූතයන්ටද පිරිතටද? පිරිතට බය වෙනවා. එතකොට කර්ණීමෙත සූත්‍රයේ අර්ථ තේරුම් ගත්තා නම් මේකේ මේකයි තේරුම කියලා එයාව රවට්ටන්න බෑ. රතන සූත්‍රයේ අර්ථ තේරුම් ගත්තා නම් රවට්ටන්න බෑ. ආඨානාටි සූත්‍රයේ අර්ථ තේරුම් ගත්තා නම් රවට්ටන්න බෑ. එතකොට ඒ නිසා ඒකෙන් යහපතක් වෙලා තියෙන්නේ අර මොකක්වත් දැන් ඉතින් මම දන්නවනේ දැන් Facebook වලින් ඔය සමහර අවස්ථාවලදී අපිටත් බයිනවා අපි පින්කම් වලටත් බයිනවා පන්සිල්වත් නැති අය සිල්පදයක් රැකගන්න බැරි අය ඔය කරන්නේ කොටින්ම කියන්නේ විවේචනය කරන බොහෝ දෙනා විවේචනය කරන අයගේ ගුණධර්ම ගොඩාක් අඩුයි ගුණධර්ම තියෙන අය කරන්නේ නැහැ ඒවා අනුන්ට ගැරහීම කියන්නේ නුගුණයක් නේ ඒක පිටපොයට මොකද යහපතක් වෙන්නේ නැහැ. ඉතින් මේක අහනවා ඊළඟට අද බොහෝ පිරිස අන්තර්ජාලයට නැඹුරු වී අසභ්‍ය දේ නැරඹීමට පෙළඹී සිටිති. මේන් ලැබෙන විපාක මොනවාද? මේ මොනවාද මේ එතකොට? එතකොට ඊළඟට තව එක්කෙනෙක් අහලා තියෙනවා මේකේ තියෙනවා ස්වාමීන් වහන්සේ අපේ වෙඩින් එකට අරකෝල්ටි විතරක් ලක්ෂ දෙකක් වීදම් වුණා. දැන් දෙකද මේ පන්සිල් දෙකම සමාජයේ ගන්නද? එතකොට මේ පන්සිල් වලට වෙච්ච පන්සිල් වල කැලිට නැහෙනි. දෙකනි තත්ත්වය. ඊළඟට තියෙනවා ඒකෙම මේ දරුවා කියනවා වෙඩින් එකට 150ක් විතර වේදන් වුණා ණයක් තුනක්. අනේ ස්වාමීනි ලෝකයට පේන්න කරපු මේ දේවල් හිස් කියලා දැන් තීරිනවා. ඉදිරියට විවාහ වෙන්න ඉන්න තරුණ දරුවන්වත් මේකෙන් බේරගන්න කියා දෙන්න කියනවා.
දැක්කද මේ සාපේ මේ සාපෙම් දෙන්න තමයි අපි මේ කියා දෙන්නේ ඊළඟට අපි කියා දුන්න දැන් ඊළඟට මම දැක්ක තවත් එකක් අහලා තියෙනවා මගුල් තුලා කිරීමේදී නැකත් නිමිටි ඒ ඒ ඒ වගේ ඒවා කරනවා ඒකට ගමන දැන් මට තේරෙනවා ප්‍රශ්නේ නැකතෙත් නෙමෙයි නිමිටිත් නෙමෙයි ප්‍රශ්නේ ಗುಣධර්ම නැතිවීම එතකොට අපි ගමු හරි නැකතට ජෝඩුව නැකතට ගෙදරින් එළියට බහිනවා නැකතට පෝරුවට නගිනවා නැකතට අෂ්ටක කියනවා නැකතට පොල් බිනිනවා දෙන්නම පිලුණු පිලුණු වෙච්ච ජෝඩුවක් සාර්ථකද සාර්ථක නැහැ අභිගම නැකතත් වැරදිලා අෂ්ටක කියපු ළමයින්ට හරියට කියාගන්න බෑ පොල් බිඳ ගත්තෙත් බිඳින්න බැරි වයසක 100ක් ඉන්නේ දෙන්නම පිරිසිදුයි අසාර්ථකද සාර්ථකයි ඊළඟට හොඳට නැකත නැකතට එළියට බහිනවා නැකතට පෝරුවට නගිනවා නැකත අෂ්ටක කියනවා නැකතට පොලේ බිඳිනවා දෙන්නම පිරිසිදුයි සාර්ථකද අසාර්ථකද සාර්ථකයි එහෙනම් ප්‍රශ්නේ නැකතෙත් නෙමෙයි තිබිලා තියෙන්නේ නැකත නොකියපු එකෙත් නෙමෙයි තිබිලා තියෙන්නේ ගුණේ නැති එකේ ඒ නිසා අර ගුණධර්මයට තන දෙන්න මේ ඊළඟට මේ අර කියාපු දරුවා අර වෙඩින් එකට වීදම් කරපිය ගැන මේ හරි අවංක කතාව මේ කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ඔය අරක්කු වලට වීදම් කරණෙව්වා. ඊළඟට මේ ශෝභනයට වීදම් කරණෙව්වා. ණය ආරං වෙඩින් ගන්නෙව්වා. මේ වගේ මේ විහිළු වලින් අපි නිදහස් වෙන්න ඕනේ. මොකද හේතුව දැන් සමහර විට මේ පවතින්නෙත් මේවයිනේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔය ඔය ෆේෂල් කරන එක එක දැන් තියෙනනේ මොනෝ ලස්සන කරන තැන්. ඒව දැන් සමහර හරි වේගින් තියෙනවා මොකද හේතුව මේ මිනිස්සයා වේගින් මේ කාමුක අසහනයකින් අසහනයකින් ඉන්නවා ඒකයි මේ හේතුව එහෙම වෙන්න වෙන්න මොකද වෙන්නේ මේ බාහිර ලස්සන හොයනවා ගුණවන්තකම ගුණධර්ම එක අතහැරලා ඒ නිසා සාමාන්‍ය ලස්සනක් තිබ්බම මිනිස්සෙකුට ඒක ප්‍රමාණවත් යා වැඩිපුර මහන්සි ගන්න ඕනේ ගුණධර්ම ගැනයි. සාමාන්‍ය මන අපි ගත්තොත් වර්තමානයේ රැකියාව කරන තැන ඊළඟට සාමාන්‍ය ලස්සනක් අපේක්ෂා කරනවා. ඒ ලස්සන ප්‍රමාණවත්. නමුත් මේ ලස්සන මැත්තේ නැහින එක විහිළුවක්. ඒ නිසා කරන්න ඕනේ එක නෙමෙයි මේ ගුණධර්ම පැත්තට කල්පනා කරන එක. මම ඒකයි කිව්වේ මේක ගොඩාක් තියෙනවා ඒ වගේ දේවල් අහලා. ඊළඟට මේක අහලා තිබුණා මම ආදරය කරනවා මං ආදරය කරන පුද්ගලයා සීලයට ශ්‍රද්ධාවට අපට අවසර දෙන්නේ නැහැ මං පින් කරන්නේ ඌට හොරෙන් කසාද බඳින්න ඉස්සෙල්ලත් මෙහෙමනම් තත්ත්වේ බැන්දට පස්සේ ඔහුගේම පිහිට අයි පින්නට නම් පිනක පිහිටක් යාට ලබන්න හම්බ වෙන්නේ නැහැ. මේක හේතුව මේකයි. පිනකට යොමු කරන්නේ නැත්නම් මොකෝ? සමහර විට මේක වෙන්න පුළුවන්. මෙහෙම අපිට එකපාරට කියන්න බෑ. සමහර අවස්ථාවල් තියෙනවා සමහර පුද්ගලයන් තමන් යාළුවෙ ඉන්න ගෑනුන්ට යාළුනාට පස්සේ අධික ඊර්ෂ්‍යාවකින් ඉන්නවා. ඒ ළමයා දිහා වෙන කවුරු හරි බලාවි. ඒ ළමයා වෙන කවුරු හරි දිහා බලාවි. මේ වගේ. එහෙම වෙන්න හේතුව මොකෝ? තමන් දුසීල නිසා සමහර ඉන්න හැමතිස්සම කියනවා මේ මං කොළඹ යන්නේ නැහැ නේ මං කොළඹ යන්නේ නැහැ කියලා. එයා හොරෙන් කොළඹ යනවා. ඒ යාති ඒවා. එතකොට ඒ වගේ තියෙනවා සමහර අයට තියෙනවා අධික ඊර්ෂ්‍යාවක් කියනවා බිරිඳ ගැන. සමහරුන් දිනවා අධික ඊර්ෂ්‍යාවක් තමන්ගේ ස්වාමියා ගැන. මේකට හේතුව තමයි එකිනෙකා ගුණධර්මයන්ට තැන නොදීම. ගුණධර්මයන්ට දැන් සමහර අය ඉන්නවා බැන්දට පස්සේ
ඒ බඳපු නෝනට ගෙදරින් එළියට ඉන්න දෙන්නේ ගමනක් යන්න දෙන්නේ පාන්සල් යන්න දෙන්නේ වඳින්න යන්න දෙන්නේ වෙන කවුරු හරි එයා දිහා බලයි කියලා එක්කෝ එයා වෙන කාගේ හරි දිහා බලයි කියලා ඉතින් මේ වගේ ආසහන නම් සංසාරී කර්ම එතකොට ඒ කර්ම ගෙවන්න තමයි ඒ වගේ මේ ඒව යාළු වෙන්නේ කොහොමත් විවාහ ජීවිතවලදී 100%ක්ම කර්මානුරූපයි විවාහයක් 100%ක්ම කර්මානුරූපයි කර්මානුරූපව තමයි මුණ ගැහෙන්නේ සහකාරයව සහකාරී ඒ මුණ ගැවුනට පස්සේ සමහර විට කාලයක් යනකම් හිතනවා බැඳට පස්සේ හරියයි බැඳට පස්සේ හරියයි මේ ප්‍රශ්න හදාගන්න පුළුවන් කිය කී කියනවා හැබැයි හදාගන්න නම් හම්බ වෙන්නේ නැහැ මැරෙනකම් ඔක හදාගන්න පුළුවන් වෙන්නේ කවදා හරි කසාදෙන් නෙමෙයි ධර්මයෙන් කසාද වලින් ප්‍රශ්න හදාගන්න මේ විසඳන්න බෑ 100%ක් ඒ කසාද කර්මාණු රූපම නම් ඉන්නේ ඒක හින්නේ විඳවන්නම නම් මොකද සිද්ධ වෙන්නේ යාට විඳවන්න වෙනවනේ අපි කියමු සමහර ගෙවල් වල බඳිනකම් සම්ඩු සරුවල් නැහැ බැඳට පස්සේ මේ ණය හැපින්නයි වගේ මොනවා කළත් වැරදි ඉව්වත් වැරදි ඉව නැතත් වැරදි ඇඳත් වැරදි ඇඳිනෙතත් වැරදි ඒ වගේ ගෙවල් තියෙනවා එතකොට ඒගොල්ලන්ට උත්තරේ කොහෙද තියෙන්නේ? දික්කසාද නෙමෙයි උත්තරේ තියෙන්නේ. උත්තරේ තියෙන්නේ ධර්මී. එක්කෙනෙක් තේරුම් ගත්තොත් මේක මගේ කර්ම විපාකයක්. මේක කර්මානුරූප එකක්. මේ වෙලා තියෙන්නේ. මම මේක ඉවසගෙන මම මේකට මෝඩ දෙනවා කියලා සමහර විට කාලය ගෑවෑමින් ඒක විසඳිනවා. එක්කෝ එක එකක්. එහෙම නැත්නම් ඒගොල්ල ඉන්න භූමියේ දෝෂයක් තියෙන්නත් පුළුවන්. ඒකේ සමහර ඒගොල්ල පදිංචි දෙනවනේ ගෙවල් වලට ඒ gedare ඉන්න පුළුවන් කසාද වැරදිච්ච භූතයෝ ඒ කියන්නේ භූත ලෝකේ ඉන්නවා මනුස්ස ලෝකේ කසාද වැරදිච්ච ඒ භූතය ඉරිසි අරදින සමගින් ඉන්නවට ඉරිසි භූතය ප්‍රශ්න හදනවා එහෙම දැන් මට හම් වෙලා තියෙනවා ඉතින් ඒ වගේ දැන් සමහර විට ඒ දැන් විනාශ කරාම හරියන්නේ ඒ නිසා අපිට එකෙල්ලේ ප්‍රශ්නයකට උත්තරේ අසවල් එකයි කියලා අපිට කියන්න බෑ. ඉතින් මේක අහනවා ඒ වගේ ඔහුව කුසලයට යොමු කරගන්න ගතිතු ක්‍රියාමාර්ගය කොමක්ද? ඉතින් අපිට එක පාඩයක කියන්න බෑ. ඉතින් Taman දක්ෂ වෙන්න ඕනි ඔහු කුසලයට යොමු කරන්න. ඊළඟට අහනවා මේ අන්තර්ජාලයේ අසභ්‍ය දේවල් බලන එකේ විපාක කොමක්ද? අන්තර්ජාලයේ අසභ්‍ය දේවල් බලන එකේ විපාක තමයි එයාට මරණින් මත්තේක ප්‍රේත ලෝකයක් තියෙනවා. ඒ ප්‍රේත ලෝකේ තියෙන අසූචි වලක්. ඒ අසූචි ගුඩේ තමයි මේ ප්‍රේතයා ඉපදිලා ඉන්නේ. ඉතින් ඊවසේ මේ ප්‍රේතයා මොකද කරන්නේ? ඒ ප්‍රේතයාට වයසක ප්‍රේතයෝ. ඒ කියන්නේ අවුරුදු 120 අවුරුදු 150 වගේ වයසක ඇටසැකිලි ප්‍රේතයෝ. මේ ඇටසැකිලි ප්‍රේතයන්ට පේන ඇටසැකිලි ප්‍රේතියෝ. එතකොට ඇටසැකිලි ප්‍රේතීගේ අර අසභ්‍ය ප්‍රදේශ දිහා අර ප්‍රේතය බලන් ඉන්නවා. බලන් ඉන්නකොට ඒ ප්‍රේතයාගේ ඇස් පුපුරනවා. අර ඇටසැකිලි ප්‍රේතී අර ප්‍රේතයාගේ අසභ්‍ය ප්‍රදේශ දිහා බලන් ඉන්නවා. එතකොට ඒ ප්‍රේතීගේ ඇස් පුපුරනවා. ඇස් පුපුරුවාට පස්සේ මොකද වෙන්නේ? ඒ පුපුරුවාට පස්සේ ඕජස් කන්න කුරුමිනි වෙනවා. ඒ ප්‍රේත ලෝකේ ඒ කුරුමිනි ඇවිල්ලා ඒගොල්ලන්ව කාගෙන යනවා. ඒකින් මැරිලා ආයමත් අසූචි වලි උපදිනවා. මේ ප්‍රේතව සම්බන්ධයෙන් ඒ දැකපු කෙනෙක් මට කිව්වේ විස්තරේ. මෙන්න මෙහෙම ප්‍රේත ලෝකයක් තියෙනවා කියලා. ඒ ප්‍රේත ලෝකේ උපදින්නේ ඔය අසභ්‍ය චිත්‍රපටි බලන අයගේ විපාකයක්. ඒක ඇස් දෙක මුල් කරගෙන. ඒ වගේ භයානක විදියට ජීවිත අසාර්ථක වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒවා බලලා ඒ හිත විකෘති වුණාට පස්සේ එයාව සංසිඳුණ එකත් ලීසි නෑ. ඒ විකෘති ආශාව සංසිඳුණ එක ලීසි නෑ. ඒ හිතේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන මේ තෘෂ්ණාව සම්බන්ධයෙන් තෘෂ්ණාව කියලා කියන්නේ
මේක සාගරේ වගේ කියලා. සාගරේට මොන තරම් ගංගා වලින් ගලාගෙන බැස්සත් මේ සාගරය මේ වැඩි වෙන්නේ උතුරන්නේ. ඒ වගේ මේ හිත කවදාවත් මේක සෑහීමකට පත් වෙන්නේ නැහැ කොච්චර අරමුණු දැක්කත්. ජීවිතේ දවසම බලන්න. නොකාන වීව බල බල ඉන්න. ඇති වෙයිද කියලා බලන්න. ඊට පස්සේ වුණ මම නම් ඕක බලන්නේ නැහැ කියලා නවත්තලා දාන්න. මට එක්කෙනෙක් හම්බ වුණා. එයා පුරුදු වෙලා තියෙන ස්මාර්ට් ෆෝන් එකකින් කුණාරප බලන්න. දැන් බලලා 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 දැන් මෙයාට තේරුණා මේක වැරදි. විසඳ ගන්න බැරි මොකද්ද කරලා තියෙන්නේ? වතුර හට්ටියක් උණු කරලා ස්මාර්ට් ෆෝන් එකේ එකට දාලා. පස්සේ ෆෝන් එකේද? ඊට පස්සේ මට ආය ආරංචි නෑ තා ෆෝන් එකක් අරන් කියලා. ෆෝන් වලින් එතකොට ෆෝන් එක යා වතුර හට්ටියක් උණු කරලා උණු වතුර එකට දාලා ෆෝන් එක මට තෝ ඉපා කියලා. ටිකක් කල්ලානට ආය හාමති. අරක බලන්නේතු. එතකොට බලන්න මේ හිත ඇබ්බැහි වුණාම ලේසිද? ලේසිද මේ හානිය? වෙන හානිය? දැන් දරුවනේ අපි ආච්චිලා සීයලට මුත්තලාට මේක උනේ නැහැ. මේ තරුණ වයසේ ඕගොල්ලන්ට මේ හානිය වෙනවා. බලන්න ඕගොල්ලන්ගේ මල්ලිලා නංගිලාට වෙන හානිය ඊළඟට. ඊළඟට ඕගොල්ලෝ විවාහ වුණාට පස්සේ දරුවන්ට වෙන හානිය බලන්න. සුළුපටුද කියලා. මොනවටද මේ මනුස්ස ලෝකේ අපි උපන්නේ කියලා හිතෙනවා. එච්චර අනුතුරුදායකයි. ඉතින් ඒ නිසා මේකේ තියෙන දැඩි වීරියක් ගන්න ඕනේ ඒක අයින් කරගන්න. ඒකට ආදේශකයක් හොඳ ආදේශකයක් තියෙනවා. ඒ ආදේශය තමයි හොඳ වටිනා පොත් කියවන්න. කියවන්න පෙළඹෙන්න. කම්පියුටරේ හරහා යන්න එපා. ස්මාර්ට් ෆෝන් එක හරහා යන්න එපා. පොත අරගෙන කියවන්න පෙළඹෙන්න. හොඳ වටිනා පොත්පත් තියෙනවා. ඊළඟට අපේ උනත් අපේ දහම් පොත්පත් තියෙනවා. ජාතක කතා තියෙනවා. මේ වගේ හොඳ පොත්පත් ගුණධර්ම තියෙන පොත්පත් තියෙනවා. හරියට තියෙනවා. ඒවා කියවන්න පෙළඹෙන්න. එතකොට අර මේ අර බලන එකෙන් ඒකත් බැලිල්ලක්නේ පොත කියවිල්ල. අර අබ්බැහිවීම නවතින. එතකොට මේ අසබ්බ දේවල් වලට. ඊළඟට මේ කියහනවා පාසල් දරුවන් මේ මත්ද්‍රව්‍ය වලට අබ්බැහිවීම ගැන. මේකට හේතුව තමයි පංචශීලී දන්නේ නැති එක. ඊළඟ එක තමයි ගෙදර මේ ගුණධර්ම කතා කරන්නේ නැති එක. ගෙදර කතා කළක් කතා කරන්නේ මේකේ තියෙනවා මේ සංඝයා වහන්සේලාගේ අඩුපාඩු පේනවා. එතකොට ඒකට බයින් එක හොඳද කියලා. ඕවා තමයි අපේ රටේ සාපි. මේ තමන්ට සිල් නැහැ. තමන්ට සිල් නැහැ. තමනුත් විනාශ වෙයි අනිත් අයට බනිනවා. සංඝයාගේ ප්‍රශ්නේ සංඝයා විසඳ ගනි. සංඝයාගේ ප්‍රශ්නෙට ඔයගොල්ලෝ මැදිහත් වෙන්න යන්න එපා. දැන් සමහර අවස්ථාවල තියෙනවා. දැන් සමහර අලුතෙන් ළමයි පුරුදු වෙලා තියෙනවා සෑම දෙයක්ම ෆෝන් එකට මේ මොනවා හරි කරලා ෆෝන් එකෙන් වීඩියෝ කරගන්නවා. වීඩියෝ කරලා තමන් Facebook එකේ දාගන්නවා. මේ වගේ මහා ලාමක බවට පත් වෙලා තියෙනවා. මොන මොන හරි දේවල් එක එක ඒවා පොඩි පොඩි දේවල් අල්ලගෙන දාගන්නවා. මේ වගේ අර මේ නීච වේගෙන් යනවා. ස්වාමීන් වහන්සේලාගේ ප්‍රශ්න ස්වාමීන් වහන්සේලා විසඳගත්තා. ඒක ගැන ඔයගොල්ලෝ කතා කරන්න යන්න එපා. කතා කළා කියලා විසඳුන්නේ නැහැ මෙතෙක් කල්. අපි කියමු සංඝයාගේ අරුබුද තියෙනවා. ඒකට බැන්න සංඝයාගේ අරුබුද වලට දැන් සංඝයාගේ නායක හාමුදුරුවෝ ඉන්නවා. ඒ තව හාමුදුරුවෝ ඉන්නවා. උන්වහන්සේලා ඒක බලාගනි. ඒක අපි අතහැරලා දාමු. එතකොට මොකද මේකට හේතුව? අපි පුරුදු වෙලා තියෙන හැම තිස්සෙම අනුන්ගේ දිහා බල බලා අනුන්ට බනින්නයි. අනුන්ට ගරහන්නයි. අනුන්ගේ ඇද හොය හොය අනුන්ට අපහාස කරන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේ දැන් අර අපහාස කරේ නැත්නම් ලුණු නැති කෑම වගේ. අපහාසය ඕනෙමයි. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි මේ සංඝයා වහන්සේලාගේ වැරදි ඕගොල්ලෝ කතා කරන්න යන්න එපා. සංඝයා වහන්සේලාගේ වැරදි උන්වහන්සේලා විසඳ ගත්තා. උන්වහන්සේලා මේ ආත්මය විසඳ ගන්න නැත්නම් ඊළඟ ආත්මෙ විසඳුම් ලැබේ. එතකොට ඒකට ඉවරයි. එතකොට
විවාහ චාරිත විවාහ මංගල වලදී ණය වෙලා මගුල් කණ්ඩ එපා. ඒක තමන්ගේ ජීවිතේ කරගන්න විශාල වෝඩකම. සමහර අවස්ථාවල් කොච්චරද කියන්නේ අපිට හිතාගන්න බැරි තරම් දුකයි. මේ තරුණ දරුවෝ අඬාගෙන මගේ ළඟට ඇවිල්ලා තියෙනවා ණය ගෙවා ගන්න විදියක් නෑ අපි ණය වෙලා මගුල් කෑවා කියලා. මං ඇහුවා මොකටද ළමයි ඔක කෑවේ? ණය වෙලා කෑවේ මොකටද කියලා ඇහුවා. ඔය මේ පොල්සම්බෝලේ කිව්වතෝ කියන්නේ යුරේනේ කිව්වා. මේ මොකද මේ ලෝකෙට පෙන්නන්න අසවලත් මගුල් කෑවා අතලත් ලස්සන්ට ගත්තා එයාගේ වෙඩින් එක මාතෙදින් එක ගන්නවා. මේ වගේ අර මම කිව්වා නේද මතකද ඔබට කිව්ව දරුවනි අපිට ලොකම සාපේ බොළඳ වීම කියලා. බොළඳ කමේ සාපේ තමයි ওই වෙඩින් කියන්නේ. සාමාන්‍ය වෙඩින් නෙමෙයි අපිට උපකාර වෙන්නේ. ගුණවන්ත දැන් විවාහ වෙනවා කියලා කියන්නේ පෝරුවකට නගිනවා කියලා කියන්නේ ගුණවන්ත ස්වාමීක් වීම ගුණවන්ත බිරිඳක් වීම ආරම්භ කිරීම. ඒක ලොකු අරක්කු පාටියකින් විශාල මහා විශාල සෝබන වැඩපිළිවෙලකින් පටන් ගත්තොත් ඒක දිදරල යන්නත් ඒ වගේම වෙලාවක් සුළු වෙලාවකින් ඉවර වෙනවා. ඊට පස්සේ මගුල ගැටුණට පස්සේ කවුරුත් නෑ කතා කරන්න. ඔයිට වඩා නරකද ඒකේ පිනක් දහමක් කරලා ඒක වීදම් කරන්න තීරණ මොනවා හරි එකක් ඒකේ මේ මොනවා හරි යහපත් දෙයක් කරලා ඒ වීදම් කරන සල්ලි වලින් ඔය බොළඳ සෝබන වැඩපළි වලින් ටික ටික අපි අත්මිදින්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයගලන්ට මම නිකන් අදහසක් කියන්නම් ඔයගලන්ට තියෙන ආදරය නිසා පොඩි වීදමක් කරන්න. චාම් විදියට කරන දේවල්. දැන් අපි ගත්තොත් වෙඩින් එකක් ගන්න නම් චාම් විදියට අඩු වේදම් කළා කරන්න. එතකොට මේ ඒකෙන් ඔයගලට හානියකුත් නෑ පසුතැවිල්ලකුත් නෑ. ඊළඟට ඒකට මේ මත්ද්‍රව්‍ය ගන්නේ නැතුව ඒ කියන්නේ මත්පැන් ආදිය කරන්නේ නැතුව කරන්න. මොකද සමහර අවස්ථාවලට තියෙනවා මේ බීමට ඇබ්බැහි වෙච්ච මිනිස්සු කියනවා බොණ්ඩ නැති මේ මගුල් ගියේ මොකද්ද කියලා. බොණ්ඩ නැති උත්සවය මොකද්ද කියලා. දැන් පාටියක් කියපු ගමන් මතක් වෙන්නේ බීම. එතකොට තේරෙම මොකද මේ සිල්පද මොකුත් නැහැ. පංචශීල කතාවක් නැහැ. මේ බොරුවක් යන්නේ. ඉතින් බොරුවක් කරාම බොරුවේ විපාක ලැබෙනවා. මම කිව්වේ ඒකනේ. හොඳටම ඉඳුල් වෙච්ච ජෝඩුවක් මගුල් සූට් එක ඇඳන් නගිනවා මේ මගේ පොරුවට. ඇත්තට බොරුවක් දැන් මේ යන්නේ. බොරුවක් නේ. බොරුවේ විපාකේ සුළු කලකින් ලැබෙනවා. සුළු කලකින් බොරුවේ විපාක ලැබෙනවා. ඒ නිසා බොරුව කියන එක ගොඩාක්කල් පවත්න්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා හොඳම දේ තමයි ඒකෙන් ආත්මෙදින එක. ඊළඟට අහනවා කියනවා ස්වාමීනි මේ කාලේ Facebook වැනි දේවල් වලින් බොහෝ පුද්ගලයන්ට අපහාස කිරීමට අවමන් කිරීමට බහුලව යොදයි. මේක මහ භයානක අකුසලයක්. Facebook වලින් අනුන්ට ගරහලා අපහාස කළා ක්‍රෑෂ් කරගන්නවා අපි නම් ඒකම අපහාස බෙදෙනවනේ. තමන් තනියම කෙනෙකුට පුද්ගලිකව තව කෙනෙකුට බැන්න නෙමෙයි. එයා නින්දාව බෙදනවා. ගැරහීම බෙදනවා. අපහාසය බෙදනවා. බෙදන්නේ යමක්ද ලැබෙන්නේ එයයි. බෙදන දේ ලැබෙයි. එක්ක මේ ආත්මෙ ලැබෙයි. එක්ක ඊළඟ ආත්මෙ ලැබෙයි. එක්ක සෑහෙන කාලෙකින් ලැබෙයි. මේකේ අහලා තියෙනවා තව ප්‍රශ්නයක්. ගබ්සාවලින් ඇතිවෙන විපාක මොනවාද කියලා. ගබ්සාවලින් ඇතිවෙන විපාකේ දැන් මම කියන්නම්. දරුවනි තිරිසන් සතෙකුට ආහාර වේලක් දුන්නොත් සීගුණයක විපාක. ඒකේ විපාක කොච්චරයිද? සීගුණයක. සාමාන්‍ය මිනිසෙකුට ආහාර වේලක් දුන්නොත් දහස් ගුණයක විපාක. සඳහන් වෙනවා බණ පොතේ එක්තරා අවස්ථාවක එක බ්‍රාහ්මණේ තමන්ගේ උත්සවයකට එළුවෙකුගේ බෙල්ල කපලා. එතකොට ඒ එළුවෙකුගේ බෙල්ල කැපුව නිසා ආත්ම භාව 499ක් බෙලි කැපුම් කෑවා. ඒ බෙලි කැපුම් කෑවට පස්සේ ආත්ම 500ක් දැන් මේ එළුවෙක් වෙලා ඉපදිලා ඉන්නවා.
තව බ්‍රාහ්මණෙක් මේක දැක්කා මේක දැකලා නෑ තව බ්‍රාහ්මණෙක් මේ එළුවව මරන්න ලෑස්ති වුණා පූජාවකට ලෑස්ති වෙකට මේ එළුව එකපාරක් hina වුණා ඊළඟ පාර ඇඬුවා ඊට පස්සේ බ්‍රාහ්මණයා කිව්වා ඇයි ඔබ hina වුණේ කියලා කිව්වා බ්‍රාහ්මණේ මං ආත්මව 500ක් බෙලි කැපුම් කෑවා එක ආත්මික සතෙකුගේ බෙල්ල කපලා මම hina වුණේ මේ මගේ 500 ආත්ම මම මේකේ නිදහස් දැන් නුඹ මගේ බෙල්ල කපනවා බෙල්ල කැපුවට පස්සේ නුඹට ආත්ම 500ක්ම ආයි විඳවන්න ලැබෙන මං වගේ ඒකටයි මම මේ අඬන්න කිව්වා එතකොට බලන්න හිතලා එළිවෙකුගේ බෙල්ල කපලා ආත්ම 500ක් බෙලි කැපුම් කෑවා නම් ඒ කියන්නේ එකට 500 ගුණේ ගුණ කරාම එකට 500 තිරිසන් සතාගේ එතකොට මව කුසකට දරුවෙක් වෙලා කවුරු හරි කෙනෙක් අපි ගත්ත නිරේ හිටපු කෙනෙක් එක්ක ප්‍රේත ලෝකේ එක්ක තිරිසන් අපාය කෙනෙක් මව කුසට එනවා දරුවෙක් වෙලා ආවට පස්සේ මේ දරුවා වෙලා උපදින්නේ කර්මයට මොකද්ද අසම්මත ප්‍රේමයකින් අසම්මත ප්‍රේමයක දරුවෙක් ඒ කියන්නේ විවාහ වෙලා නෙමෙයි එතකොට දැන් මේ ළමයාට මේක හංග ගන්නත් ඕනි දැන් මේක කරගන්නත් බෑ දැන් මේ බඩත් ඉස්සරහට එන්නේ ඉස්සලා මේක විසඳුමක් ඕනි ගබ්සා කරනවා තිරිසන් සතාට එකට 500යි මිනිස්යාට එකට 5000යි 5000 වාරයක් මව කුසී මැරෙන්න වෙනවා ඔන්න සංසාරේ භයානක කම එතකොට මේ විනෝදයට නැත්තම් කාමයට වසඟ වෙලා නැත්තම් කෙනෙකුගේ පෙළඹවීමකට එක්කෝ අර Facebook කරා සම්බන්ධයක් හදාගෙන එක්කෝ අසභ්‍ය චිත්‍රපටි බලලා එක්කෝ Valentine උත්සවයකට ගිහිල්ලා මොකක් හරි යා විනාශ වෙලා දරුවෙක් කුසට ඇවිල්ලා කරගත්ත කියමු ඒකට එතකොට ඒකට අනුබල දුන්නා කියමු යාගේ පෙම්වතත් ජෝඩුවට මේකම විපාකේ මේක භයානක සතරක් එනිසා මේ සංසාරේ භයානකකම අනුන ඉතින් මේ වගේ දෙයක් කෙනෙකුට වුණා කියමු දැන් ඔන්න කෙනෙකුට එහෙම බරපතල දෙයක් වෙලා දැන් මේකට තියෙන විසඳුම මොකද්ද මේකට තියෙන පළවෙනි විසඳුම තමයි ඉස්සල්ලාම යා කරන්න ඕන එක තමයි මේක හිතට එන වාරයක් පාසා මේ සිත වඩන එක ඒ වැරද්ද වෙලා නම් කාගෙන් හරි කරන්න එන එකක් තමයි මෙසිත වඩන එක. ඒක තමයි කරන්න ඕනේ පළවෙනි එක. දෙවෙනි එක තමයි පුළුවන් තරම් මේ මරණයට කැපවෙච්ච අය බේරන්න. සතු බේරන්න ඒ වගේ උදව් උපකාර කරන්න. ඊළඟ එක තමයි පුළුවන් තරම් සීක බල පහ පිටව ගන්න. මොකද බය වෙන්නේ ඒ හරියට ගුණී පිට ගත්තත් බය වෙන්න දෙයක් නැහැ. ආනන්තරීක පාප කර්ම පහක් තියෙනවනේ. මොනවාද ආනන්තරී පාප කර්ම පහ? මව මැරීම, පියා මැරීම, රාතුන් මැරීම සංගපේටි බුදුරජුන්ගේ ලේසලවීම එතකොට දේශසිතින් බුදුරජුන්ගේ ලේසල මේ පහ වෙලා නැත්තම් එක්කෙන් ආනන්දරිය කියලා කියන්නේ අනිවාර්ය බිලඟාත්මේ අර වගේ කර්ම විපාක වෙනස් වෙන සුළු ඒවා එනිසා අනේ මට 500 ආත්මයක් මට 5000 ආත්මයක් මට මෙහෙම වෙයිද කියලා කලාගෙන වැටෙන එක නෙමෙයි උත්තරේ කරන්න තියෙන්නේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියලා සීක බල පිළිපදවගෙන මෙතනින් ඉක්මනට දිව්‍ය ලෝකයකට යන්න බල සම්පන්න පින් උපදව ගන්න එකයි. පසුතැවෙන්නේ නැතුව. පසුතැවීම කියන්නේ අන්තිම භයානක එකක්. බල සම්පන්න පින් උපදවගෙන දිව්‍ය ලෝකයක ගිහිල්ලා එහිදී මාර්ගඵල ලැබුවොත් අර කර්ම විපාක දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒක අහෝසි කර්ම වෙලා යනවා. එහෙම තමයි බේරෙන්න තියෙන්නේ. හැබැයි ඉතින් බුද්ධිමත් කෙනෙකුට විතරයි මේ බේරිලා තියෙන්නේ. අනිත්‍ය ඔක්කොම කරගෙන කරගෙන සංසාරෙටම යනවා. භාවනා කරද්දී සමහර අවස්ථාවල අපිට පරණ සිද්ධි වලට අදාළ පුද්ගලයා මතක් වෙයි. එවිට ඒ අරමුණ ඉවත් කිරීමට අපහසුයි. එතකොට කුමක්ද කළ යුත්තේ? ඒ වගේ වෙලාවක අපි කවුරුත් තරහකාරී මතක් වෙනවා කියමු. එතකොට කරන්න තියෙන්නේ භාවනාව හැටියට කරන්නේ ආනාපාන සතිය නම් ආනාපාන සතිය නවත්තලා ඒ වෙලාවට සූපත්ත්වා කර වේගයෙන් මෙනෙහි කරන්න. ඒ වේගයෙන් මෙනෙහි කරා මේක හරියනවා.
ඊළඟට තමන්ව අතහැරලා ගියපු තමන්ට නොලැබිච්ච කෙනෙක් මෙනෙහි වෙනවා කියමු. එතකොට ඒ තමන්ගේ ශෝකී වැඩි වෙනවනේ එතකොට. එතකොට කරන්න තියෙන්නේ මොකද්ද? සියලු සංස්කාර අනිත්‍යයි අනිත්‍ය අනිත්‍යයි කියලා අනිත්‍ය මෙනෙහි කරන්න. ඒ විදිහට අනිත්‍ය මෙනෙහි කළාම ඒක හරියනවා. නැත්තම් ඉතින් ඒ ශෝකේ තව වැඩි වෙයි. එතකොට අර ඒ වගේ අනිත්‍ය මෙනෙහි කළා අතහැර ගන්න ඕන. මේකේ තියෙනවා අහනවා මේ ගමන් කිරීමේදී බස් රථයේ ගියාමේදී ගෙදර දොර වැඩවලදී මෛත්‍රී භාවනාව කරමින් සිටීම සිටීම ගැන කියන්න කියලා බොහොම හොඳයි. ඒ හොඳ ගැන මට කියන්න වචන නැහැ. ඒ තරම් හොඳයි. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට ගමන් බිමන් යද්දී වැඩපලක් කරද්දී මේ සිත පවත්වන්න පුළුවන් කියන්නේ දරුවනේ ඊටත් වඩා වාසනාවක් මනුස්සයෙකුට නැහැ. මොකද අපේ හිතේ ස්වභාවය තමයි අපේ හිතේ ස්වභාවය අපි ගත්තොත් දවසක් ගත්තොත් දවසක වැඩිපුර ඇති වෙන්න අපිට අකුසල්ද කුසල්ද? අකුසල්. ඇයි අපිට එක එක දැකපුවා අහපුවා එක එක දේවල් අපේ අතීතයේ අතීත වෙච්ච දේවල් ඒවත් ඇති වෙන්න එයාගේ චරිත රාග චරිතයක් නම් රාගාශ්‍රිත දේවල්ම හිතට එන්නේ. ද්වේෂ චරිතයක් නම් දේශ සාගත දේවල්ම හිතට එන්නේ. මෝහචරිය චරිතයක් නම් මුලා වෙන දේවල්ම හිතට එන්නේ. එතකොට යා කරුණු සලකාගෙන ඒක ආධාරින් තියෙන දේ තමයි ඒ තුනටම ගැළපෙන හොඳම දේ තමයි ශාස්ත්‍රුන් වහන්සේව මෙනෙහි කිරීම, බුදුරජාණන් වහන්සේව මෙනෙහි කිරීම, ගුණ වශයෙන් මෙනෙහි කිරීම. ඊළඟට අහලා තියෙනවා මේ දෙන්න විවාහ වෙලා එක්කෙනෙක් පිටරට අනිත් එක්කෙන අනියෙන් ඇසුරක් ඇති කරගත්තොත් ඒ බඳුදී මේ වර්තමානයේ බොහෝ දකින්න ලැබේ. ආන්න බොහෝ දකින්න ලැබේ. ඒකේ තේරුම මොකද? අසත්පුරුෂ ආශ්‍රේ. අපි කියමු දැන් ඔන්න ජෝඩුව විවාහ වුණා. ස්වාමියා රට ගියා. දැන් ඔන්න බිරිඳ තනි වුණා. දැන් මෙයා බොහොම ස්වාමි භක්තියෙන් ඉන්නවා. ආශ්‍රේට හම්බ වෙනවා කාන්තාවක් දුසිල. එයා කියන ඔයා බය වෙන්න එපා. අපි එක්කෙන පිටරට තමයි. අපි මේ සතුටෙන් ඉන්නේ. ඉතින් එයාගේ ගියන දේවල් අපි නාස්ති කරන්නේ නැහැ. අපි ඊළඟ විවාදවල හදනවනේ ඔයා තින්න කියලා. සත්පුරුෂද අසත්පුරුෂද? අසත්පුරුෂ නැති කරන්නේ මොකද්ද? හිරියොත ලැජ්ජාවය නැති කරන්නේ. මේක අහනවා මේ ආකාරي දකින්න ලැබේ. මේක හරි භයානකයි. හරි භයානක. ඒව වහාම අතරින්න. හරිම භයානකයි. ඒව අතහැරලා මම කිව්ව එකයි තනියම අතහැර ගන්න බැරි නම් එක එකනට කියන්න යන්න එපා. කිසි කෙනෙකුට කියන්න එපා. ඒ අරුබුද මහ සෑයට කියලා කියන්න. සමහර අවස්ථාවල තියෙනවා දැන් තමන් ප්‍රශ්නකින් මිදින්න තව කෙනෙකුට කියනවා. ඒ කෙනා ඊළඟට තමන්ව පාවිච්චි කරන්න ගන්නවා. ඒ ප්‍රශ්නේ හරහා. අනේ මට මේකෙන් අත් මිදින්න ඕනේ. අනේ අයියා මට මොකද්ද කරන්න කියලා යනවා අයියා කෙනෙක්ව ගහන්න. අයියා දැනගන්නවා නංගිගේ දුර්වලකම. හා මං උදව් කරන්න නංගි කියලා ඊට පස්සේ නංගි අමාරු වෙනවා. ඒ නිසා කරන්න තියෙන ප්‍රධානම දේ තමයි මහසෑයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ දුක කියන්නේ නැතුව කාට කියන්නද? ශාස්ත්‍රුන් වහන්සේට කියන්නේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම වැරද්දක් වුණා. මම මේකෙන් දැන් මට තේරුණා. මම මේකෙන් මම මේක අතාරිය කියලා සමහර විට ඒ ආශ්‍රයයට අහුවෙච්ච කෙනා යාම අතාරින්නේ ඇලිසි. එහෙම නෙවෙයි වෙන්නේ. මොකද ඊට පස්සේ කරන්නේ පුද්ගලියෝ සමහර විට බ්ලැක්මේල් කරනවා. බ්ලැක්මේල් කරනවා කියලා කියන්නේ තමන්ගේ දුර්වලකමක් එක්ක ෆොටෝ එකකට එක්ක වීඩියෝ එකකට එක්ක මොකක් හරි වීඩියෝ ක්ලිප් එකකට අරගෙන තියාගෙන ඒක පාවිච්චි කරනවා. මම මේ සම්බන්ධය අතරම් බලන්න මම මේක එළියට දානවා. අතරම් බලන්න මම මේක එළියට දානවා. මේ අතරම් බලන්න මම අසවලාට කියනවා. මම ඔබේ මහත්තයාට කියනවා කියලා බය කරනවා. බය කරපුව ගමන් අර මිනිස්සයා ආයෙමත් අසරණ වෙනවා. මේ වගේ නීච දේවල් හරියට කරනවා. ඒ වගේ වෙලාවට තමන් ඍජු වෙන්න ඕනේ. ඍජු වෙලා තුනුරුවන්ට ගිහිල්ලා අර බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරලා කලබල නොවි හිත ධෛර්යයෙන් මුණ දෙන්න.
එහෙමයි කරන්න ඕනේ. මොකද එහෙම නැතුව මොකද අපිකම මේ වගේ තමාව ග්‍රහණයට අරන් ඉන්නවා කියලා කවුරු හරි. ඒ ග්‍රහණය අසත්පුරුෂ ග්‍රහණයක් කියමු. ඒක පාට මිදෙන්න බෑ. එයාට කියන්න හොඳ නෑ ඒක පාට මම එහෙමයි මම ඔයාව ආදරිනවා මට මේක වැරදි මම මේ භයානක එකක් කරන්න කියලා කියන්න හොඳ නෑ. අසත්පුරුෂයා එක ගලප 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 ගන්නවා තමගේ වාසියට. සත්පුරුෂයා වගේ නෙමෙයි. සත්පුරුෂයා නම් කියනවා ආ මේක වැරදි තමයි මේක තේරුණා තමයි මේක හරි මේක ආදරෙන්න කියලා. අසත්පුරුෂයා එහෙම නෑ. ගලප ගලප තමගේ වාසියට කියා ගන්නවා. කෙලිම මහසෑයට ගිහිල්ලා වන්දනා කරලා බුදුරජාන් වහන්සේට කියලා ඊට පස්සේ කරණීයමිත සූත්‍රය සජ්ජායනා කරලා දෙවියන්ට කියලා ඊට පස්සේ හිමින් හිමින් උපායශීලීව මග අරින්න ඕනි. උපායශීලීව මග අරින්න ඕනි. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ වන් ඉදේවල් නොවෙන්න මේ අදිෂ්ඨානශීලීව ගුණධර්ම ආරක්ෂා කරගෙන ඉන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. ඒක එක්කෙනාට කියන්න යන්න එපා. අනේ මට මෙහෙම වුණා මට මේකෙන් උත්තරයක් කොහොමද මම මේ කරන්න ඕනද කියලා ඕගොල්ලන් තේරෙනවා තියෙන්නේ. දැන් දේවාල වලට උදව් උපකාර යන ඇයට වෙන දේවල් දේවාලට යනවා පීට වෙන්න. කපුවා මොකද කරන්නේ? ආරංචිනෝනේ වෙන දේවල් පත්‍රවල තියෙන්නේ. ඕන් ඕක තමයි වෙන්නේ අනිත් ඇයට කියන්න කිව්ව. කියන්න යන්න එපා. මහා සෑයට ගිහිල්ලා දුක කියන්න. දුක ආන්න පෙර ආත්මේ දෙවිවරු හරි ඉන්න පුළුවන්. දැන් සමහර අවස්ථාවල් තියෙනවා දරුවනේ එහෙම. බුද්ධ කාලේ එහෙම එකක් වුණා. සානු කියලා භික්ෂුවක් හිටියා. පොඩි නම. මේ පොඩි නම ලස්සනට බණ කියනවා. බණ කියලා මේ පින් මගේ අම්මාට ආйти වේවා කියලා තමන්ගේ අම්මා වෙනේ කියලා පින් දෙනවා. අම්මා වෙන පලාතකින්නේ. පෙර ආත්මේ අම්මා කෙනෙක් කියන යකින්නියක් වෙලා. මේ යකින්නිය අනුමෝදන් වුණා. සාදු සාදු කී කී. දැන් පොඩි නම යන්නේ අවස්ථාවල අර පෙර ආත්ම යකින්නි පස්සේ කියලා. දැන් මේ පෙර ආත්ම යකින්නි කවුද? මේ පින් අනුමෝදන් වෙන්නේ වෙන්නේ යකින්නි ඉෂ්ට දේවතාවා බවට පත් වුණා. දැන් එතකොට යකින්නිට යක්ෂ සභාවේ ගියාම හරි සැලකිලි. ආර සානු පොඩි නමගේ මේ මේ අම්මනේ මේ මේ පිරාමේ මියාගේ දරුව වෙලා හිටපු කෙනෙන්නේ දැන් අර මනුස්ස ලෝකේ අර මේ සානු වෙලා ඉන්න කියලා දැන් යකින්නිට යක්ෂ ස්වභාවේ හරි සැලකිලි. දැන් ඔන්න සානු පොඩි නම තරුණ වයසට ආවා. ඇවිල්ලා දැන් තීරණය කළා පොඩි නම සිවුරු අරින්න. තීරණය කළා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා කිව්වා ඇහුවා මේ අම්මව මොකද පොඩි හාමුදුරුවෝ මේ මේ කෙස් රවුල් ලවාගෙන මොකද කියලා. අනේ අම්මා මට ඉන්න බෑ කිව්වා. ඇයි කියලා ඇහුවා. අම්මා මට බෑ මම මේ ගිහි ජීවිතේ අනේ පුතේ ගිහි ජීවිතේ ගත කරන්න එපා. පේන්නේ මේ අපි විඳින දුක කියලා. ඊරවතුකෝ බෑ මට නම් බෑ කිව්වා. ආයෙනම් ඉන්න මම දැන් මේ දානි ටිකක් ඉස්සෙල්ලා හදලා දීලා පස්සේ මං සරමක් කමිසයක් අරන් දෙන්නම් කිව්වා. අම්මා හාල් කරන්න පටන් ගත්තා. දැන් කුස්සියට ගිහිල්ලා හාල් කරද්දී අර යකින්නි බැලුවා කෝකිලා මේ අපි මගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ කෝකිලා බැලුවා. බැලුවම පුත්‍රයා සිවුරු අරින්න දැන් හදන්නේ. යකින්නි බැලුවා හැ මේ සිවුරු අරින්න බැලුවා මේක සිවුරේලුත් මට යක්ෂ සභාවේ මහ විල්ලැජ්ජා බෑ කිව්වා. කියලා මොකද කළේ? එකපාරට අර මේ මේ සානු පොඩි නමට අර යකින්නි දිස්තියක් දැම්මල පෙරලිව බෙල්ල හරවලා පෙරලිල වැටුලා හිම දාගෙන වැටලා ඉන්නවා. දැන් මනුස්සලෝකෙ අම්ම දුවගෙන ආවා. දුවගෙන ඇවිල්ලා අනේ මගේ පුතාට මේ මොකද වුනේ? මම අහලා තියෙනවා මේ මේ මහා පොයේට අටවක පොයේට පින්දහම් කරලා පින් අනුමෝදන් කරන ආයත මෙහෙම වෙන්නේ නැtei කියලා. සිල් දකිනාට මෙහෙම වෙන්නේ නැtei කියලා මේ මොකද වුනේ කියලා කිව්වා. ඊට පස්සේ යකින්නේ මොකද කළේ? දිෂ්ටියෙන් කිව්වා මේක සිවුරු වරින්න යන්නේ මේකයි මම මේක කළේ. මම මේකට සිවුරු වරින්න දෙන්නේ නැහැ කිව්වා. කියලා යකින්නේ අතෑරියා. ඊට පස්සේ සීයා පොඩි නම බැලුවම දැන් පොඩි නම බිම පෙරලිලා ඉන්නේ. ආයේ ඇඟපිට ගසා දාලා පුටි වාඩි වෙලා ඇහුවා අයියා මම මේ අඬන්නේ මෙහෙමක් වෙලාද කියලා ඇහුවා. අනේ පුතේ මෙන්න මෙහෙම එකක් වුණා කිව්වා. එදා පොඩි නම බය වුණා. සිවුරරි නැහැ. ඊට පස්සේ උපසම්පදා වුණා වීරිය ගත්තා. සෝවාන් වුණා සකදාගාමි වුණා අනාගාමි වුණා රහතන් වහන්සේ නමක් වුණා. බුද්ධ ශාසනය බැබලිව්වා. රහත් වෙන්න පිරිතිපිච්ච අයත් කෙලෙස් ඇවිල්ලා සිවුරරි යන්න ගියා. බේරුවේ කවුද? පෙර ආත්මේ අම්ම වෙලා හිටපු යකින්නේ. ඔය වගේ අපිට සංසාරේ කොච්චර ඇද්ද? ඔයතුර ඔබ ගිහිල්ලා මහසෑය වන්දනා කරලා කිව්වොත් සමහර ඔබේ පෙර ආත්මේ පින් කරපු මූත්තක් ඉදින්
මිත්තනියන් දේවතාවියක් කියලා මහසෑ වඳින්න වෙන වෙලාවෙ දැක්කා. වෙන්න බැරිද මේක? පුළුවන් මේක. උපකාර කළා. වෙන්න පුළුවන් දෙයක් මම කියන්නේ. ඉතින් ඒ නිසා මේ ඉෂ්ට දේවත අනුග්‍රහය කියන එක මිනිසෙකුට විය හැකි දෙයක්. ඊළඟට සඳහන් වෙනවා මේ එක්තරා තරුණයෙක් තම පෙම්වතියගේ පෙම්වතියට තෑග්ගක් ලබා ගැනීමට මව සල්ලි නොදුන නිසා මව ඝාතනය කළා කියලා දැනගන්න ලැබුණා පසුගිය සිද්ධියක්. මේ වගේ දේවල් වෙනකොට තරුණ අපි ඒට මොන දෙන්නේ කිසිද? මේක මම භයානක එකක්. මම කිව්වේ එක මේ ගුණධර්ම නැතිවීම මහා භයානක එකක්. ඒ කියන්නේ දැන් කාලේ ඔය සමහර අවස්ථාවල් වලදී ඔක වෙන්නේ මේ මම කිව්වේ ඔය තරුණ වයසේ ළමයිට වෙන එකක් තමයි. අනේ දරුවනේ ඉස්සල්ලාම ඔයාලා කරන්න ඕන එකක් තමයි බොළඳ කමින් ආත්මෙදින්න පළවෙනි එක. සියලු හානි කරලා දෙන්නේ බොළඳ කම. මොකද තරුණ කාලේ තරම් බොළඳ කාලයක් ජීවිතයේ තරුණ කාලයක් එන්න නම් එපා කියලා මම පතන්නේ. එච්චරම බොළඳ කාලයක් තමයි තරුණ කාලේ කියන්නේ. එච්චරම මෝඩ කාලයක්. ලාමක වචන වලින් විනෝද වෙන කාලයක්. ඔය කාලෙදී අමාරුයි වැටෙනවා හරියට. හරියට අමාරුයි වැටෙනවා. ඊළඟ මේකේ තව එකක් අහලා තියෙනවා මේ නැන්දම්ම මතකයකට අමාරු යාට කියලා. නැන්දම්මව පිළිකුල් කරනවා කියලා නැන්දම්මත් එක්ක මේ ලේලි හරි ප්‍රශ්න මේත් වඩන්න අමාරුයි කියලා. සමහරට පෙර ආත්ම කේස් එකක් දන්නේ නැහැ. ගාන්න සෙට්ිනවා මේවා. හොඳම දේ තමයි යාටත් තියෙන්නේ මාසෑයට යන්න ගිහිල්ලා වන්දනා කරලා මාසෑය ඉඳලා නැන්දම්මට නැන්දට සෙත් පතන්න මේ සිත වඩන්න වැඩලා කොහොම හරි මේ ගැටම මේ ආත්මෙන් ඉවර කරගන්න ඊළඟ ආත්මට යන්න දෙන්න එපා. ගොඩාක් වෙලාට කරන්න තියෙන දෙයක් තමයි දැන් මේක තියෙනවා නැන්දම්ම යා පිළිකුල් කරනවා කියලා පිළිකුල් කරන්න එපා. මේක බේර ගන්න ඕන පුළුවන් නම් නැන්දම්මගේ සාරි හොදලා දෙන්න නැන්දම්මට සූප් හදලා දෙන්න එතකොට නැන්දම්මට උදව් කරලා දෙන්න ඒ වගේ නිකන් කරලා බලන්න උත්සාහයක් ගන්න එකපාරට කරන්න බැරි නිසා මම ගෝ හයිය ගන්න හිතට රුවන්වැලිසෑය වන්දනා කරලා ඒක කරලා බලන්න. මද්ද්‍රව්‍ය වලින් ඇතිවෙන විපාක මොකද්ද කියලා නම් මද්ද්‍රව්‍ය වලින් විපාක තමයි උමුතු වීම. උමුතු රෝග සියල්ලම මද්ද්‍රව්‍ය විපාක. පෙර ආත්මේ මද්ද්‍රව්‍ය ලැබුවයි මේ ආත්මෙ උමුතු වෙනවා. මේ ආත්මේ මද්ද්‍රව්‍ය ගන්න අය ඊළඟ ආත්මෙ උමුතු වෙනවා. උමුතු රෝග වලට සියල්ලම මූල හේතුව තමයි මද්ද්‍රව්‍ය. ඊළඟට මද්ද්‍රව්‍ය භාවිතයෙන් පුද්ගලයා සම්පූර්ණයෙන්ම බෙලහීන වෙනවා. ඒ කියන්නේ පුද්ගලයාගේ ආධ්‍යාත්මික හැකියාව නැතු වෙනවා. කුසල් මෙණී කරන්න තියෙන හැකියාව නැතු වෙනවා. මුලාවට පත් වෙන චරිතයක් හැදෙනවා. ඒ නිසා මද්ද්‍රව්‍ය කියන එක ලං කරගන්න එපා ජීවිතේට. ඉතින් මේ සමහරයට සංසාර පුරුදු තියෙන දැන් මේකේ තියෙනවා මේ ස්වාමීනි මම එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටින ආකාරයත් දිවසින්දුට සිංහල ආර්ය ශ්‍රාවකයෙක් වෙමි කියලා. සමහරට පෙර ආත්මය වගේ සම්බන්ධ තියෙන්න පුළුවන්. අපි මේ ආත්මය අලුතෙන් ටෙස්ට් කරන්න පිටිලා නෙමෙයිනේ. ඒ නිසා මේ පෙර ආත්ම සම්බන්ධ තියෙන්න පුළුවන් ගොඩාක් අයට. ඒ නිසා මේ පෙර ආත්ම සම්බන්ධ ඔස්සේ බලද්දි මේ ආත්මේ අපි ජීවිතේ ගත කරද්දී මේ අලුතෙන් ඇවිල්ලා තියෙන චාරිත්‍ර වාරිත්‍ර වල බොරු දේවල් තියෙන්න පුළුවන්. මං කිව්වේ ඒකක් තමයි මේ මෑතක දිහාට ගත්තු මේ වැලන්ටයින් ප්‍රශ්නේ. ඒකක් තමයි සිංහල අවුරුද්දේ ඒක කාලිගමග තමයි අපිට දුන්නේ. අපිට තිබිලා තියෙන වෙසක් උත්සවේ. නමුත් ඉතින් මොනවා කරන්නේ දැන් ඉතින් ඒව වෙනස් වෙලා ගිහලා. ඒවට හැප්පෙන්න යන්න එපා. ගුණධර්ම එක ගන්න මහන්සි ගන්න මේ අවස්ථාවේ ගුණධර්ම එක ගන්න තමයි අපි මහන්සි ගත යුත්තේ. මොකද ಗುಣධර්ම වලින් ලබා දෙන ಉಪකාරය සාමාන්‍යයෙන් ඒක දීර්ඝකාලීනයි. මට තෙරුවන් කෙරෙහි වරින් වර පැහැදීම ඇති වෙනවා. මේක තරුණ පුතෙක් මේ කියන්නේ පුතේ වට පැහැදීම ඇති වෙනවා නම් මේකට හේතු වෙන්න පුළුවන් මට මේ වගේ ප්‍රශ්න තියෙන හම්බෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපැහැදීම ඇති වෙනවා කියන්නේ ඒ කියන්නේ තමන්ට උපකාර ලබන පීඩ ලබන දේවින් අපහදින්නේ.
ඒකට කරන්න තියෙන දෙයක් තමයි මම කියේ පුළුවන් නම් ඔය පුතත් රුවන්වැලි මහසෑය වන්දනා කරන්න කියලා ඉස්සල්ලාම කරන්න එකට සමාව ගන්න. සමාව අරගෙන මේ සමහර අවස්ථාවල් තියෙනවා නොපෙනෙන දේවල් තමන්ට බැලම හිල්ල වෙන දේවල්. එතකොටත් ඒක වෙනවා. එහෙම වුණාම පස්සේ තමන්ට මේ තමන්ගේ ජීවිතේට ලොකු හානි සිද්ධ වෙනවා. මොකද ගොඩාක් අයට මට තේරුම් ගිය එකක් තමයි ගොඩාක් අයට තියෙන එකක් තමයි මේ නොපෙනෙන ලෝකේ තියෙන ප්‍රශ්න. අමනුස්ස ප්‍රශ්න හරියට තියෙනවා මනුස්සයන්ගේ ජීවිතවලට. මොකද මේ අපි මේ සංසාරේ අපි හිතන්නේ මේ මිනිස්සු වෙලා ඉන්නකට මේ මිනිස්සු ලෝකෙ විතරයි අපි තියෙන්නේ කියලානේ. අපි එක එක ලෝකත් එක්ක සම්බන්ධයි අපි දන්නේ නැති වුණාට. දන්නේ නැති වුණාට අපි නොයෙක් ලෝකත් එක්ක සම්බන්ධ අපි නිදහස් චරිත නෙමෙයි. අපි රීතින අපි නිදහස් පුද්ගලයෝ කියලා. ඒකයි බුදුරජාන් වහන්සේ වදාළ මේ ලෝකෙ රහස් නැහැ කියලා. අපි මේ රහසින් මොන මොන එක එක දේවල් අපි රහසි කරනවා. මොකද මේ ලෝකෙ රහස් නැහැ. මේවා පේනවා. ඒ නිසා මේ ලෝකෙ අපි නිදහස් පුද්ගලයෝ නෙමෙයි. ඒකේ අපි කර්මයට බැඳිලා ඉන්නවා. අපි පෙර ආත්මේ ඥාතින්ද බැඳිලා ඉන්නවා. අපේම දුර්වල කාන්තාවලට බැඳිලා ඉන්නවා. පරිසරයට බැඳිලා ඉන්නවා. ඊළඟට මේ නොයෙක් ආකාරයේ දේවල් වලට අපි බැඳිලා ඉන්නවා. රටක තියෙන දේශපාලන තීන්දුව වලට බැඳිලා ඉන්නවා. නොයෙක් ආකාරයේ දේවල් අපිට බලපානවා. ඒ නිසා අපි තනි එක්කෙනෙක් වගේ හිටියට නොයෙක් බලපෑම් වලට ගොදුරු වෙච්ච චරිතයක්. ඒ නිසා මේ වගේ අවස්ථාවක් කරන්න තියෙන එක තමයි. මේක අහලා තියෙනවා කුමර බබසර රකින්නේ කොහොමද? කුමර බබසර රකින්නේ දරුවනේ ගොඩාක් අපිට හම්බෙලා තියෙන හොඳ දරුවෝ ඉන්නවා. සමහර කුමර බබසර රකින්න දරුවෝ ඒ දරුවෝ පුළුවන් තරම් මහන්සි ගන්න ඕනේ ස්වයං විඳිනයක්වත් කරන්නේ නැතුව. තමන්ගේ ජීවිතේ පවත්තංග. ඒකට තමයි කුමර බබසර කියලා කියන්නේ. ඒ විදිහට කුමර බඹසර රකින්න හොඳම දේ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ සරණ මෙනෙහි කිරීම. හැබැයි ඒකට හයිය එනවා මේ ඉෂ්ට දේවතා අනුග්‍රහය ලැබෙනකොට. මොකද සාමාන්‍යයෙන් මේ ඉෂ්ට දේවතා අනුග්‍රහය නැතුව යන එකක් තමයි ඔය අසභ්‍ය දේවල් බලන එක. බලප ගමන් එයා බඹසර බිඳ ගන්නවා. අය හිතට එනෝනේ මේ ආස්වාදේ විඳින්න. එතකොට මොකද කරන්නේ? මේක අපේ අපිට තියෙනවනේ ආයතන හය. අපිට ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, කයක් තියෙනවා, හිතක් තියෙනවා. මේකෙන් අපිට ගොඩාක් සංවේදීක තමයි ස්පර්ශය. එතකොට කරන්නේ මොකද? අර ස්පර්ශයේ ආස්වාදයේ ඉඳලා මේක අතාරිනවා. ඒ කියන්නේ මේ මෙයාගේ හිතේ ඇති වෙන මේ දැඩි පීඩණය නිදහස් වෙනවා. ඒ පීඩණය ඇති වෙන්නේ අසබ්බදී බැලීමෙන්, අසබ්බදී මෙනෙහි කිරීමෙන්. අප අසබ්බදී නැවත නැවත ආස්වාදයේ මෙනෙහි කිරීමෙන්. එතකොට ඒක නොකර ඉන්න නම් එයාට පුළුවන් වෙන්න ඕනේ අර චැනල් මාරු කරනවා වගේ වැඩක්. එයාට පුළුවන් වෙන්නට හොඳ එකට හිත හරව ගන්න. ඒක තමයි සරණ යනවා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිටලා එහෙම කරගෙන ඒ හරිකස ගත්තොත් වාසනාවන්ත දරු සම්පත් ලබන්න ඒක හේතුවක් වෙනවා. ඒ කියන්නේ ආ විවාහ වෙච්ච කාලෙක කුමර බබසර රැකපු පුතෙක් කුමරි බබසර රැකපු දුවක් එක්ක විවාහ වුණොත් ඒ ಗುಣධර්මයක් නේ. වාසනාවන්ත දරු සම්පත් උපදිනවා. මහා පින්වත් දරුව ලැබෙනවා. මේකේ තියෙන මට නිතර තරහ යනවා. හැබැයි හිත නැවත හොඳ තත්ත්වයට හදා ගන්නවා. සිත ඉක්මනට සමාධිමත් වෙනවා. සිත සමාධිමත් වීම දරුවනි ඒක අපි මෙහෙම ගමු. සිතේ දියුණුවකුයි දක්ෂකමකුයි දෙකක් තියෙනවා. සිත සමාධිමත් වීම කියන්නේ දක්ෂකමක්. නමුත් ආර්ය මාර්ගයේ සිත සමාධිමත් වෙනවා කියන්නේ දියුණුවක්. ඒකේ ගුණයක්. සමාධියේ ගුණයක් හැටියටත් තියෙනවා, දක්ෂකමක් හැටියටත් තියෙනවා. දේවදත්තට සමාධිය තිබුණා. ඒක තිබි ගුණයක් හැටියට නෙමෙයි. දක්ෂකමක් හැටියට. ඒක තමන් මොකද සමහර දේවල් තියෙනවා අසත්පුරුෂයා ලබා ගන්න ශිල්පියක් ගැරවුම් ලබනවා. අසත්පුරුෂයාට යම් දැනුමක් තියෙනවා, දැනුමත් ගැරවුම් ලබන දැනුමක්. ඒ වගේ දේවදත්ත උපදවාගත්තු සමාධියක් දේවදත්තගේ ක්‍රියාව නිසා ගැරවුම් ලැබුවා. දේවදත්තගේ පැවිද්දත් දේවදත්ත ක්‍රියාව නිසා ගැරවුම් ලැබුවා.
දේවදත්ත කේ ඥානත් ගැරහුම් ලැබුවා. ඒ කියන්නේ අසත්පුරුෂයාට ලැබෙන හොඳ දේ ගැරහුම් ලබන දෙයක්. සත්පුරුෂයාට ලැබෙන දේ තමයි ශ්‍රේෂ්ඨ දේ අපට ප්‍රත්‍ය වෙන්නේ. ඒ නිසා සමාධියක් ඇති වෙච්ච ප්‍රමණින් ඒක ගුණයක් කියලා එකපාරට ගන්න එපා. ඒක දක්ෂකමක් කියලා ගන්න. ගුණ බවට පත් වෙන්නේ මේ යහපත හොඳ තේරුම් අරගෙන සත්පුරුෂ වීම තුලම ඇති කරගන්න දේ තමයි. අමමට තව එකක් හම්බුණා මේ සිල් ගන්න පොයේ දවසට සිල් ගන්න ගෙදරින් යද්දී මට කොල්ලිය කොහෙද කියලා මතක නැහැ. ඒක තිබුණා මේ එයා මූණ ආලේප කරනවා ඒ ලස්සන දේවල් දාලා. එහෙම කළා සිල් ගන්න ගියාට කමන්නේ නැද්ද කියලා. ඒක කරන්න යන්න එපා. සිල් ගන්න නිකන් මූණ හොදගෙන යන්න. මූණෙ මුකුත් ආලේප කරන්න එපා. සිල් ගන්න දවසට පවුඩර් දාන්න දැන් නම් පවුඩර් නැහැ නේද? අපි පොඩි කාලේ පවුඩර් තිබුණා. පවුඩර් කියලා පිටි જાතියක් තිබ්බා. ඒව තමයි පුංචි කාලේ සුවඳයි ඒවා. ඒව තමයි අපි මූණි අපි අම්මල මූණි අතුල්ලනවා අපි. එතකොට දැන් කාලේ නම් එක එක මයිබාරණ જાති තියෙනවා. මම දන්න හැටියට සෙන්ට් වර්ග හදන්නේ තල් මසාගේ තෙල් මන්ද අරගෙන තමයි සෙන්ට් වර්ග හදන්නේ. ඒවා ඒවා තියෙන්නේ මේ විසක්. ප්‍රකෘති සුවඳක් නෙමෙයි තියෙන්නේ. ඒවා තමයි තාර මේ බටහිරින් ආපු දේවල් නෙවුවා. ඒ නිසා සාමාන්‍යයෙන් ඔය මූණ පීද ගත්තාම ඇති. ඕම ලස්සන වෙන්න ඕන නම් මං කියන්න කාරණා. ලස්සන වෙන්න ඕන නම් පොයේ දවසට කලින් දවසේ කියන්නේ සිල් ගන්න කලින් දවසේ සුදු හඳුන් කෑල්ලක් උරච්ච කරලා මූණ ගා ගන්න. උදේ නැගිටලා මූණ හොදගෙන යන්න. ඒතර තමන් නිදහස්නේ. තමන්ගේ ප්‍රශ්නේ විසඳුණා. සීලයට හානිත් නැහැ. ඒ සිල්පදයක් තියෙනවා නච්ච ගීත වාදිත විසූක දසන ගන්ධ විලේපන. ගන්ධ කියන්නේ සුවඳ. විලේපන කියන්නේ විලවුන. ඒව රාතන් වාසීලා පාවිච්චි කළේ නැහැ. ඒ උන්වහන්සේලාට ගරු කිරීම පිණිස ඒ කරන්නේ. ඒ නිසා එහෙම කරන්න. ඒ වගේ අර ඒ වගේ දේවල් පුරුදු වෙන්න. සුදුඳුන් හොඳයි. සුදුඳුන් ගාගන්න. මේක කියනවා මේ මං නම් හිතන්නේ මේක පෙර කර්මයක් වෙන්න ඕනේ. මේක කියනවා මං කොච්චර හොඳ වැඩක් කරත් ඒක හොඳ වැඩට කැමති නෑ. මගේ බිරිඳගේ අම්මා මා විවේචන කරමින් ඒ අවට තිබෙන පන්සලට ගිහින් ස්වාමීන් වහන්සේට මට විරුද්ධව ගතු කියනවා. අනේ ඔව හැමතැනම අම තැනම තියෙන අපේ මේ උපාස කම්මල රැස් කරගන්න පවුන මෙතනින් අහලා ගිහිල්ලා එතන කියනවා. ඒ සමහර අම්මලට කරන්න වෙන වැඩක් නැහැ. එච්චරටම පව කරගන්න වයසක ආචිලා. ඉතින් ඒ නිසා මොනවා කරන්නේ? ඉතින් ඒකට ඉවසගෙන ඉන්නේ. ඉතින් මොනවා කරන්නේ? ආචිලා රැස් කරගන්න දේවල් නේ. ඒ නිසා මේ ඉවසගෙන ඉඳලා දැන් මට එක දවසක් හම්බුණා මේ ආචි කෙනෙක් සම්පූර්ණ මට මේ මට ඇවිල්ලා සම්පූර්ණම තමන්ගේ දරුවෝ දෙන්න තමන්ට සලකන්නේ වෙනස්කම් කරනවා කියලා නොයි හරි පැය ගානක අඳුනාවක් කළා. මටත් කේන්ති ගියා. මං කොහෙන එකන් එන්න දරුවෝ දෙන්න කියලා. එකන් ආ බැලුවම ළමයි දෙන්න රත්තර. සම්පූර්ණ යාචිගේ වැරද්ද. මං ආචාර්ය කිව්වා මේ බලන්න මේ රත්තරන්ගේ ළමයි දෙන්න කිදිදී අම්මා මේක මේ මේ අම්මා මේ මේක පොඩ්ඩක් මැදිස්තව බලන්නකෝ කිව්වා. මට ප්‍රබල හ කියලා ගසලා මට තේරෙනවා එහෙනම් මේ ආචිගෙමයි ප්‍රශ්නේ. එහෙම ආචිලා ඉන්නවා. එතකොට කරන්න තියෙන මොකද්ද දරුවනේ? මෛත්‍රී යුතු වාසය කරන්න. මේ සිතෙන් වාසය කරන්න. ඒකයි අපිට කරන්න තියෙන්නේ. ඊළඟට තියෙන්නේ අපිට පිරිසජ්ජායනාව. මං හිතන්නේ අපිට ප්‍රමාණවත් පරිදි දහම් කරුණු ටිකක් ලැබුණා. මේකෙන් දරුවනේ අර මතක තියාගන්න මේ සූත්‍ර අපි පාලියෙන් සිංහලෙන් අදත් සජ්ජායනා කරන්න දනුත් මොකද දජග්ග කියලා පිරිතක් තියෙනවා අහලා තියෙන අය ඇති අහලා නැති අය ඇති මේ දජග්ග පිරිත ගැන මම ඔබට තව කතාවක් කියන්නම් ඔබ දන්නවනේ ස්වර්ණමාලි මහසෑය ස්වර්ණමාලි මහසෑය රජ කාලේ උඩ ඔය ආලේප කරන කාලේ තීන්ත ආලේප කරන කාලෙක මං හිතන්නේ ස්වාමින් වහන්සේ නම රුවන්වැලිසෑය මුදුනේ වැටිලා වැඩනකට උන්වහන්සේ සීකලා තින්නේ මේ දජග්ග පිරිත. ඒකේ සඳහන් වෙනවා
මේ උන්වහන්සේ නිකන් බිම තිබ්බා වගේ කිසියම් තුවාලයක් නැතුව උනා කියලා අටුවාවේ තියෙනවා දදග්ග සූත්‍රයේගෙන කියද්දී උන්වහන්සේට එච්චර ආරක්ෂාවක් ලැබිලා තියෙනවා ඒ නිසා හොඳ පිරිතක් දදග්ග කියන්නේ දදග්ග පිරිත අපිට නම් කටපාඩම් කරගෙන ඉ තියෙන්නේ අපි අපිට පාලියෙන් කටපාඩම් කරන් තියෙන්නේ මං කිය ඔබට පුළුවන් නම් පාඩම් කරගන්න මේක සාමාන්‍යයෙන් ඔය තුන් සූත්‍රය වගේම ඒක කරණීයමෙත සූත්‍රේ පාඩම් ඇතිනේ රතන සූත්‍රය වගේම පාඩම් හිටින්න හොඳ එකක් තමයි මේ දජග්ග පිරිතත් සාදු 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 මා සමගම කියන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත්තු අරහතු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසු භගවායි තදවෝච මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේ පිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක එකල්හි භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ පින්වත් මහණෙනි කියා භික්ෂූන් වහන්සේලා අමතා වදාළසේක පින්වතුන් වහන්සේ කියා ඒ භික්ෂූන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනය වදාළසේක භූතපුබ්බං භික්ඛවේ දේවාසුර සංගාමෝ සමුපබ්බුල්ලෝ අහෝසි පින්වත් මහණෙනි මෙය කලින් සිදු වූකි දෙවියන් අසුරයන්ගේ යුද කෝලාහලයක් පටන් ගත්තේ විය අතකෝ භික්ඛවේ සක්කෝ දේවානමින්දු දේවේ තාවතින්සේ ආමන්තේසි සචේ මාරිසා දේවානං සංගාමගතානං උපජ්ජේය භයං වා චම්බිතත්තං වා ලෝමාංසෝ වා මමේව තස්මින් සමයේ දජග්ගං උල්ලෝකේයාථ මමන්හිවෝ දජග්ගං උල්ලෝකයතං යම් භවිස්සති භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා සෝපයිසති එකල්හි පින්වත් මහණෙනි සක්දෙව් රජතුමා තවුතිසා වැසි දෙවියන් මෙසේ ඇමතිය ඉදින් නිදුකාණෙනි යුද්ධ
එවිට යම් බියවීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩා ගැනීමක් හෝ ඇතිවන්නේ නම් මගේ කොඩියේ මුදුන බලලා ඔබට එය නැති වෙලා යන්නේය නොජේ මේ දජක් ගංගුල් ලෝකෙයාත අතපජාපතිස්ස දේව රාජස්ස දජක් ගංගුල් ලෝකෙයාත පජාපතිස්ස හිවෝ දේව රාජස්ස දජගං උල්ලෝකයතන් යම් භවිස්සති බයංවා චම්බිතත්තංවා ලෝමංසුවාසෝපයිසති ඉතින් යම්මයකින් මගේ කොඩියේ මුදුන නොබලන්නාවුනම් එසමයේ ප්‍රජාපති දෙව්රජුගේ කොඩියේ මුදුන පමණක් බලනු මැනව එවිට යම් බියවීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩා ගැනීමක් හෝ ඇතිවන්නේ නම් ප්‍රජාපති දෙව්රජුගේ කොඩියේ මුදුන බලනා ඔබ හට නැති වෙලා යන්නේය නොජේ පජාපතිස්ස දේව රාජස්ස දජගං මුල් ලෝකෙයාත අතවරුණස්ස දේව රාජස්ස දජගං මුල් ලෝකෙයාත වරුණස්ස හිවෝ දේව දජගං මුල් ලෝකයතං යම් භවිස්සති චම්බිතත්තං වා ලෝමහංසෝවාසෝපයිසති ඉදින් යම්මයකින් ප්‍රජාපති දෙව්රජුගේ කොඩියේ මුදුන නොබලන්නාහුනම් ඒ සමයේ වරුණ දෙව්රජුගේ කොඩියේ මුදුන පමණක් බලනු මැනව එවිට යම් බියවීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩා ගැනීමක් හෝ ඇතිවන්නේ නම් වරුණ දෙව්රජුගේ කොඩියේ මුදුන බලනා ඔබට එය නැති වෙලා යන්නේය නොජේ වරුණස්ස දේව රාජස්ස දජග්ගං මුල් ලෝකෙයාත අතයිසානස්ස දේව රාජස්ස දජග්ගං මුල් ලෝකෙයාත ඊසානස්ස හිවෝ දේව රාජස්ස දජග්ගං මුල් ලෝකයතං යම් භවිස්සති බයංවා චම්බිතත්තං වා ලෝමංසෝවාසෝපයිසති ඉදින් යම්මයකින් වරුණ දෙව්රජුගේ කොඩියේ මුදුන නොබලන්නාවුනම් එසමයෙහි ඊසාන දෙව්රජුගේ කොඩියේ මුදුන පමණක් බලනු මැනව එවිට යම් බියවීමක් හෝ තැති ගැනීමක් හෝ
ලොමුඩා ගැනීමක් හෝ ඇතිවන්නේ නම් ඊසාන දෙව් රජවුගේ කොඩියේ මුදුන බලනා ඔබ හට එය නැති වෙලා යන්නේය තංකෝපන භික්කවේ සක්කස්සවා දේවානමින්දස්ස දජග්ගන් මුල්ලෝකයතං පජාපතිස්සවා දේවරාජස්ස දජග්ගන් මුල්ලෝකයතං වරුණස්සවා දේවරාජස්ස දජග්ගන් මුල්ලෝකයතං ඊසානස්සවා දේවරාජස්ස දජග්ගන් මුල්ලෝකයතං යං භවිස්සති භයං වා චම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝපයියේථාපි නෝපි පයියේත පින්වත් මහණෙනි ඒ සං දෙව් රජුගේ කොඩියේ මුදුන දෙස බලා සිටිනා දෙවිවරුන් හට ප්‍රජාපති දෙව් රජුගේ කොඩියේ මුදුන දෙස බලා සිටිනා දෙවිවරුන් හට වරුණ දෙව් රජුගේ කොඩියේ මුදුන දෙස බලා සිටිනා දෙවිවරුන්ට ඊසාන දෙව් රජුගේ කොඩියේ මුදුන දෙස බලා සිටිනා දෙවිවරුන්ට යම් බියවීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩා ගැනීමක් හෝ ඇතිවන්නේ නම් එය පහවන්නටද පුළුවනි පහනුවන්නටද පුළුවනි තංකිස්ස හේතු එයට හේතුව කුමක්ද සක්කෝ භික්කවේ දේවානමින්දෝ අවීතරාගෝ අවීතදෝසෝ අවීතමෝ බීරුච්ඡම්භි උත්‍රාසි පලායේති පින්වත් මහණෙනි සක්දෙව් රජවනාහි දුරු නොකළ රාග ඇත්තේය දුරු නොකළ දේශ ඇත්තේය දුරු නොකළ මෝහ ඇත්තේය බියවන්නේමය තැතිගන්නේමය පසුබැස පලායන්නේමය අහංචකෝ භික්කවේ ඒවං වදාමි සචේතුම්හාකං භික්කවේ අරඤ්ඤගතානං වා රුක්කමූලගතානං වා සුඤ්ඤාගාරගතානං වා උපජ්ජේය භයං වා චම්භිතත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මින් සමයේ අනුස්සරේයාත පින්වත් මහණෙනි මමද ඔබට ඔය ආකාරයෙන් පවසමි ඉදින් පින්වත් මහණෙනි ඔබටද අරණ්‍යයකට ගිය විට හෝ රුක් සෙවණකට ගිය විට හෝ
लोमहंसो वा
සෝපහිසති පින්වත් මහණෙනි එවිට යම් බියවීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩා ගැනීමක් හෝ ඇතිවන්නේ නම් ධර්මය ගැන සිහි කරන ඔබ හට එය නැති වෙලා යන්නේය නොතේ ධම්මං අනුස්සරෙය්‍යාත අත සංඝං අනුස්සරෙය්‍යාත ඉදින් යම්මේකින් ධර්මය ගැන සිහි නොකරන්නා වුනම් එවිට ආර්ය සංඝ රත්නය ගැන සිහි කළ යුත්තේය සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආඋනෙයෝ පාඋනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං කෙත්තං ලෝකස්සාති භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වනසේක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්න වනසේක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්න වනසේක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්න වනසේක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මාර්ගඵල යුගල වශයෙන් හතරක් දකන අතර මාර්ගඵල පුද්ගල වශයෙන් අට දිනක් වනසේක ආඋනීය වනසේක පාඋනීය වනසේක දක්ඛිනීය වනසේක අංජලි කරණීය වනසේක ලොවට උතුම් පින්කෙත වනසේක සංඝං හිවෝ භික්කවේ අනුසරතං යම් භවිස්සති භයං වා චම්බිතත්තං වා ලෝමං සෝවා සෝපයිස්සති පින්වත් මහණෙනි එවිට යම් බියවීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩා ගැනීමක් හෝ ඇතිවන්නේ නම් ආර්ය සංඝයා ගැන සිහි කරන ඔබහට එය නැති වෙලා යන්නේය තංකිස්ස හේතු එයට හේතුව කුමක්ද තථාගතෝ භික්කවේ අරහං සම්මා සම්බුද්ධෝ වීතරාගං
ශ්‍රාවක සංඝ රුවනද
සත්‍යා